පළමුවෙන ධර්ම සංගායනාව අවසන් වෙද්දී සූත්‍ර හා විනය පිටකයේ එක්රැස් කර ආරක්ෂා කිරීමට විනේදර හා ධර්මදර භික්ෂු පරම්පරාවන්ට පැවරීම පැන වූ ශික්ෂාවන් නොසිදීමටත් නොපැන වූ කිසිවක් නොපැනවීමටත් සම්මතයකට එළඹීම කුන්දානු කුද්දක ශික්ෂාපද දිගටම ආරක්ෂා කිරීමට තීරණය කිරීම ආදී ප්‍රතිඵල ලබා ගැනීමට සංගායනාව තුලින් හැකි වී තිබෙනවා පළමු වන ධර්ම සංගායනාවෙන් පසුව දෙවත ධර්ම සංගායනාවක් පැවතුණු බවට බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වෙන්නේ කාලා ශෝක රජ දවසේ ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 100කට පසුව අජාසත් රජතුමාගෙන් පස්සේ පහළ වූ එක් එක් රජවරුන් තමන් පියා ඝාතනය කර ගැනීමෙන් දේශපාලනික වශයෙන් පරිහානියට පත් වූ රාජ්‍යපාලනයක් ගෙන යාම හේතු කොටගෙන රාජ්‍ය අනුග්‍රහය බුද්ධ ශාසනයට බුද්ධ දර්ශනයට නොලැබීම හේතුවෙන් බුද්ධ දර්ශනයේද වසර 100ක වගේ කාලයක් පුරාවට පරිහානිය දක්නට ලැබුණා. ඉතින් මේ හේතුව හින්දා නගරබද වාසය කරන ලද මහරහතන් වහන්සේලා සහ වියත් භික්ෂූන් වහන්සේලා ගම්පත ප්‍රදේශවලට ගියා. මෙම වකවානුවේදී වජ්ජි රට වාසය කරන ලද වජ්ජි පුත්තක නම් භික්ෂූන් විසින් දස අකැප වස්තුන් නම් භික්ෂු විනයට අදාළ කරුණු 10ක් කැපයයි සඳහන් කරමින් එම දස අකැප වස්තුන්හිලා කටයුතු කිරීම දෙවන ධර්ම සංගායනාවට මූලික හේතුව වුණා. පසුව යස මහ තෙරුන් විසින් මේ දස අකැප වස්තුන් ශුන් වහන්සේලාට කැප නොවන බවට විග්‍රහ කළත් එය වජ්ජි පුත්තක තෙරුන් විසින් පිළිගැනීමට කැමති වුණේ නැහැ. ඉතින් මේ කාරණාව හින්දා යස මහ තෙරුන්ට සිද්ධ වුණා රේවත මහ තෙරුන් සහ සබ්බකාමී මහ තෙරුන් සමග විශ්ව සංඝයා ඉදිරියේදී මේ දස අකැප වස්තුන් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ අවස්ථාවේදී දස අකැප වස්තුන් පිළිබඳ විවිධ මත පළවීම හේතුවෙන් දෙපාර්ශවයෙන් මහතෙරුන් වහන්සේලා හතර නම බැගින් අට නමකගේ සහභාගීත්වයෙන් කාරක සභාවක් මේ සඳහා පත් කිරීමට රේවත මහතෙරුන් විසින් තීරණය කරනු ලැබුවා. පසුව වාලුකාරාමයේදී පැවති මේ කාරක සභාවේදී රේවත තෙරුන් සහ සබ්බකාමී තෙරුන් අතර පැවති ප්‍රශ්න සාකච්ඡාවේදී දස අකැප වස්තුන් කැප නොවන බවට තහවුරු වුණා. මේ පිළිබඳව සමස්ත සංඝයා ඉදිරියේදීම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව දස අකැප වස්තුන් භික්ෂූන්ට කැප නොවන බවට තහවුරු කරගන්නු ලැබුවා. ඉතින් යස තෙරුන් විසින් මහතෙරුන් වහන්සේලාද එක්ව සංගායනාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කළා. මේ වකවානුවේදී එවකට රාජ්‍ය පාලනයේ සිටියේ කාලාශෝක රජතුමා. කාලාශෝක රජතුමාද ධර්මයේ පිළිබඳව මනා අවබෝධයක් නොතිබූ රජ කෙනෙක් නිසා මේ වජ්ජි පුත්තක භික්ෂූන්ට අවනතවයි කටයුතු කරමින් සිටියේ. නමුත් මෙම කාලාශෝක රජතුමාගේ සොහොයුරියක් නන්දා නමින් පැවිදිව සිටීම නිසා එම භික්ෂුණියගේ මග පෙන්වීම යටතේ කාලාශෝක රජතුමා මෙම දෙවනි ධර්ම සංගායනාව සඳහා අනුග්‍රහය දක්වුවා. විනේදර භික්ෂූන් වහන්සේලා 700කගේ සහභාගීත්වයෙන් වාලුකා රාමයේදී තමයි මේ දෙවන ධර්ම සංගායනාව පැවැත්විලා තිබෙන්නේ. අට මාසක් පුරාවට පැවති මේ ධර්ම සංගායනාවේදී පළමු ධර්ම සංගායනාව මෙන්ම ධර්ම කරුණු පිළිබඳවද සාකච්ඡා කිරීමට යෙදුණා. ඒ අනුව සමස්ත ධර්ම කරුණු නැවතත් සංගායනා කිරීමෙන් අනතුරුව ශාසනයේ පැවතින මතභේදාත්මක තත්ත්ව දුරු කරමින් දෙවනි සංගායනාව අවසන් වුණා. මෙම ධර්ම සංගායනාවෙන් ප්‍රතිඵල විදිහට භික්ෂූන් අතර පැවති මත ගැටුම් තරමක් දුරට සමනය වීමක් සිදු වුණා. ඊට අමතරව පළවෙනි ධර්ම සංගායනාවේ වගේම මේ දෙවෙනි ධර්ම සංගායනාවේ
සූත්‍ර පිටකය සහ විනය පිටකය නැවතත් සාකච්ඡා කරමින් විග්‍රහ කරමින් නැවතත් ආරක්ෂා කිරීමට හැකියාව ලැබුණා. නමුත් මේ ධර්ම සංගායනාවෙන් පස්සේ වජ්ජිපුත්තක භික්ෂූන් විසින් නැවතත් ඔවුන්ගේ මතානුව සංගායනාවක් පැවැත්වූ බවට නොඑක් ධර්මගන්තවල සඳහන් වෙනවා. ඒ ආකාරයෙන් මේ ධර්ම සංගායනාවෙන් පසු ප්‍රතිපලයක් විදිහට සංඝ ભેදයක් ඇති වුණා යැයි සමහර ධර්ම ග්‍රන්ථවල කරුණු සඳහන් වෙනවා. මෙව සංගායනාවේ ප්‍රතිපලයක් වශයෙන් සංඝ ભેදය ඇති වුණාද, නිකාය ભેදය ඇති වුණාද යන්න තහවුරු කිරීමට හැකියාවක් නොමැති වුණත් තුන්වන ධර්ම සංගායනාවට ප්‍රථම දෙවන ධර්ම සංගායනාවෙන් පසුව බුද්ධ ශාසනය තුල සංඝ සමාජයේ නිකාය වශයෙන් ભેදයක් ඇති වී තිබෙනවා. ඒ අනුව මහායානික සහ තේරවාදී බුද්ධ දර්ශනයේ බෙදී යාම আদি වශයෙන් නිකාය ගණනාවක් ඇති වී බෙදී යාමක් දක්නට ලැබිලා තියෙනවා. නමුත් මේ හේතු නිසා බුද්ධ දර්ශනයේ යම්කිසි පරිහානියක් තිබුණත් බුද්ධ දර්ශනය අදහන බුදු දහමේ ව්‍යාන්තිය අලුත් ප්‍රදේශ කිහිපයකම පැතිරිලා ගිහිල්ලා තියෙනවා මේ ධර්ම සංගායනාවෙන් පසුව. ඊට පස්සේ කාලාශෝක රජතුමාගේ සමයේදී මේ ධර්ම සංගායනාවේ අවසානයත් එක්ක වසර 118ක වගේ කාලයක් නැවතත් බුද්ධ දර්ශනයේ සහ සංඝ සමාජයේ එක් එක් මත ගැටුම් ඇති වෙමින් පරිහානියක් කරා ගමන් කරමින් තිබිලා තියෙනවා. ඒ වගේම ජෛන ආගම නැවත බලවත් වීමක් ඉන්දියාව තුල ඇති වෙලා තියෙනවා. මේ කාලයේදී බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පස්සේ තමයි තුන්වන ධර්ම සංගායනාව භාරතයේදී පැවැත්වෙන්නේ. තේරවාදී බුද්ධ දර්ශනයට අනුව භාරතයේ පැවැත්වෙන අවසාන ධර්ම සංගායනාව තුන්වන ධර්ම සංගායනාව අශෝක රජතුමාගේ සමයේදී ධර්මාශෝක රජතුමාගේ සමයේදී තමයි පැවැත්වෙන්නේ. හිමාල කඳ ආශ්‍රිතව එකල වාසය කරපු මොග්ගලි පුත්තතිස්ස නම් මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් තමයි ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙන් මේ තුන්වන ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ. මේ තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීමට අරමුණු වූ සාධක කිහිපයක් බලපානවා. මොකද අශෝක රජතුමා කියන්නේ ජෛන ආගම වැළඳගත් බිලි සත්තු බිලි පූජා හැම පවත්වපු රජ කෙනෙක්. නමුත් කාලිංග යුද්ධයෙන් පස්සේ ඇති වූ හිත් වේදනාවන් නිසා පස්සේ බුද්ධ දර්ශනයට යොමු වෙනවා. බුද්ධ දර්ශනයට යොමු වීමට ප්‍රථම අශෝක රජතුමා ජෛන භක්තිකයෙකු වූ නිසා ජෛන ආගම අදහන කාලයේදී ජෛන පූජකයන්ට අශෝක රජතුමා විසින් දානමාන පිළියෙල කර දී තිබුණා. පසු කාලීනව අශෝක රජතුමා බුද්ධ දර්ශනය වැළඳ ගැනීමත් සමග 84000ක් වෙහෙර විහාර නිර්මාණය කළා. ඒ වගේම දුගී දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කළා. ගිලන් ස්වාමින් වහන්සේලාට ආදරු උපකාර කළා. ඒ වගේම 60000ක් භික්ෂුන් වහන්සේලාට දන් පිළිගැන්වුවා. මේ ආදී වශයෙන් උදව් උපකාර කිරීම සංඝයා වහන්සේලා උදෙසාම සිදු කිරීම නිසා පෙර ලැබුණු දානමාන නොලැබීම හේතු කොටගෙන ජෛන පූජකයන් තීර්ථකයන් බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නට යෙදුණා. මේ හේතුවෙන් බුද්ධ ශාසනය අපිරිසිදු වෙන්නට වුණා, කිලිටි වෙන්නට වුණා. ඉතින් බුද්ධ දර්ශනයේ පිළිබඳ මනා අවබෝධයක් හෝ නොමැති තීර්ථකයන් භික්ෂූන් අතර ගැවසීම නිසා භික්ෂූන් අතර අදහස් උදහස් මත ගැටුම් පවා ඇති වෙන්නට වුණා. මා පෙර සඳහන් කරපු ආකාරයට මේ වෙද්දී විශාල වශයෙන් බුද්ධ ශාසනයේ නිකාය ભેදයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම දැන් බුද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයක් හෝ නොමැති තීර්ථකයන් ලාභ ප්‍රසංසා අපේක්ෂාවෙන් බුද්ධ ශාසනයේ පැවිදි වී සිටිනවා. මේ පිරිස අතර මේ භික්ෂූන් වහන්සේලා අතර නිතර ඇතිවන මත ගැටුම් අදහස් අතර ඇති වෙන පරස්පරතා හේතුවෙන් භික්ෂුන් වහන්සේලාට අවුරුදු 7ක් පුරාවට විනය කර්ම සිද්ධ කරන පොහොය කිරීම පවා නතර කරන්න සිද්ධ වෙනවා. මේ පිළිබඳව කරුණු දැනගත් අශෝක රජතුමා මේ කාරණාව හේතු කොටගෙන තමයි ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා කටයුතු සම්පාදනය කරන්නේ. පසුව භික්ෂුන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබාගෙන හිමාල වනයේ වාසය කරන ලද මා පෙර සඳහන් කළ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වනවා.
මේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයන් රාශියක් වෙනවා. ඒ තමයි නව රට සසුන් පිහිටවීම. බුද්ධ දර්ශනය පැවති රාජ්‍යන්ට අමතරව රාජ්‍යයන් නවයකට ධර්ම දූත සේවය යොදවනවා අශෝක රජතුමා විසින් ධර්ම ප්‍රචාරය සඳහා. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි බුද්ධ දර්ශනය ශ්‍රී ලංකාවේ පැවතුනත් බුද්ධ දර්ශනය නියමාකාරව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වන්නේ. ඒ වගේම අද දවසේ විශේෂත්වයත් එම බුද්ධ දර්ශනයේ ස්ථාපිත වීම. ඉතින් මෙව නව රට සසුන් පිහිටවීම වගේම මේ ශාසනයේ පැවිදි වෙලා හිටපු තීර්ථකයින් ශාසනයෙන් නිරපලා ඒ වගේම ශාසනය තුළ ඇති වෙලා තියෙන නිකාය ભેදයේ සංසිඳුවමින් ධර්ම කරුණු ඒ වගේම විනය කරුණු සංසන්දනය කරමින් සාකච්ඡා කරමින් විනය පිටකය සහ ධර්ම පිටකය නැවතත් ආරක්ෂා කිරීමට මේ තුන්වන ධර්ම සංගායනාවේදී කටයුතු සිද්ධ කෙරුණා. ඒ වගේම මේ විනය විරෝධී සහ තීර්ථක භික්ෂූන් එහෙම නැත්නම් අන්‍යාගමික අදහස් දරන භික්ෂූන් වහන්සේලා හඳුනා ගැනීමට මේ මහතෙරුන් වහන්සේලා විසින් ප්‍රශ්න 500ක් සහ පිළිතුරු 500ක් සකසනු ලැබුවා. මේ අන්‍යාගමික භික්ෂුන් වහන්සේලා හඳුනා ගැනීම සඳහා මේ සකස් කරනු ලද ප්‍රශ්න 500 නිවැරදි පිළිතුරු දීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේලා අන්‍යාගමික හෝ අන්‍ය මතධාරී දුස්සීල භික්ෂුන් වහන්සේලා වශයෙන් ශාසනයෙන් නිරපා ඔවුන්ට ජීවිතය ගැටගසා ගැනීම සඳහා අවශ්‍ය රැකියා පහසුකම් සලසා දී තිබෙනවා. ඒ වගේම මේ තීර්ථකයන් එහෙම නැත්නම් අන්‍යාගමිකයන් හඳුනා ගැනීම සඳහා සකස් කරන ලද ප්‍රශ්න 500 සහ පිළිතුරු 500 පසුව අභිධර්මයේ පිටකයේ ලෙසින් සැකසී ත්‍රිපිටකය නිර්මාණය වීමද මේ තුන්වන ධර්ම සංගායනාවේදී සිද්ධ වුණා. ඒ අනුව විශාල කරුණු රාශියක් මේ තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල වශයෙන් බුද්ධ ශාසනයට ඉෂ්ට වුණා. ඒ වගේම මේ ධර්ම සංගායනාවෙන් පසුව බුද්ධ ශාසනයේ විශාල පිබිදීමක් ඇති වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩහිඳි සුවිශේෂී ස්ථානයන්වල සෙල්ලිපි සටහන් කරමින් එම ස්ථානය පිළිබඳ හැඳින්වීමක් සිද්ධ කළා අශෝක රජතුමා විසින්. ඒ වගේම මල්ලුයන් පළතුරුයන් පැන් පොකුණු ආදිය සකසමින් මහජනතාවට සේවයක් වන විදිහට කටයුතු සිද්ධ කරා. මේ තුන්වෙනි ධර්ම සංගායනාව තමයි ථේරවාදී බුද්ධ දර්ශනයේ අන්තිමට ಭಾರತයේ පැවති සංගායනාව. පසු කාලේනව රජ කරපු කනිෂ්ක රජතුමා විසින් මහායාන ධර්මයට අදාළව ධර්ම සංගායනාව පැවැත්වූ බවට කරුණු සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වෙනවා, බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වෙනවා. නමුත් ථේරවාදී බුද්ධ ධර්මයට අනුව ඊළඟ ධර්ම සංගායනාව පැවතුනේ ශ්‍රී ලංකාවේ. එතකොට හතරවන ධර්ම සංගායනාව විදිහට අපි ගණනය කරන්නේ වළගම්බා රජතුමාගේ සමයේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම සඳහා පැවති ධර්ම සංගායනාව. නමුත් දේවානම්පියතිස්ස රජතුමාගේ සමයේදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය ස්ථාපනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් සහ භික්ෂුණියක් සසුන්ගත කළ යුතු බවත් ඒ අවස්ථාවේදී සංගායනාවක් පැවැත්වූ බවත් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මහමෙවුනා උයනේ තූපාරාම විහාරස්ථානයේදී තමා තූපාරාම දාගඹ අසලදී තමයි ශ්‍රී ලංකාවේ පළවෙනි ධර්ම සංගායනාව එහෙම නැත්නම් විනය සංගායනාව පැවැත්විලා තියෙන්නේ අරිට්ඨ කුමරුන්ගේ සසුන්ගත කිරීමේ අවස්ථාවේදී. ඉතින් ඒ අවස්ථාවේදී පැවැත්විලා තින්නේ විනය සංගායනාවක් පමණයි. පසුව වළගම්බා රජ දවස හතරවන ධර්ම සංගායනාව මාතලේ අලු විහාරයේදී පැවැත්විලා තිනවා. ඒ වකවානුවේදී අපි දන්නවා ඉතිහාසයේ හැදෑරීමේදී ද්‍රවිඩ ආක්‍රමණයක් ශ්‍රී ලංකාවට එල්ල වෙලා තිබ්බා. ඒ වගේම දැඩි වසංගත තත්වයක් ඇති වෙලා තිබ්බා. මේ හේතු කරුණු පාදක කරගෙන භික්ෂුන් වහන්සේලා තම ජීවිතය රැක ගැනීම සඳහා සමහර භික්ෂුන් වහන්සේලා දකුණු ඉන්දියාවට සංක්‍රමණය වුණා. ඉතින් ලංකාවේ ඒ වෙනකම් මුඛ පරම්පරාවෙන් රැකගෙන ආපු ධර්මය බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරපු දාසිට වකමානෝ වෙනතෙක් මුඛ පරම්පරාවෙන් රැකගෙන ආපු ත්‍රිපිටකය ශ්‍රී සද්ධර්මය මුඛ පරම්පරාවෙන් රැකගෙන ආපු භික්ෂුන් වහන්සේලාගේ අපවත් වීම නිසා මෙම ධර්ම කරුණු ග්‍රන්ථයක සටහන් කර තිබීමට මෙම භික්ෂුන් වහන්සේලා කටයුතු කරලා තිනවා. ඒ අනුව වළගම්බා රජතුමාගේ රාජ සමයේදී මාතලේ පිහිටි අලු විහාරයේදී තමයි මේ
ත්‍රිපිටකය එහෙම නැත්නම් සූත්‍ර පිටකය සහ විනය පිටකයත් එක්ක අභිධර්ම පිටකය මේ තුන් පිටකය ග්‍රන්ථාරූඪ කිරීම සිද්ධ වුණේ ඉතිහාස ග්‍රන්ථවලට අනුව නම් වළගම්බරතුමාගේ අනුග්‍රහයක් ලැබුණේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ නමුත් වළගම්බා රාජ සමයේදී මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම උදෙසා කරන ලද ධර්ම සංගායනාව තමයි සිව්වන ධර්ම සංගායනාව ලෙස හැඳින්වෙන්නේ ඒ වකවානුවේදී වැඩවිසු මහ රහතන් වහන්සේලා එක්ව මෙම සංගායනාව පවත්වා ධර්ම කරුණු මනා ලෙස එකලස් කොට පිළියෙල කොට තමා මේ සංගායනාව පවත්වලා මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම එම නැත්තම් තල්පත්වල රචනා කිරීම සිද්ධ කරලා තියෙන්නේ මේ ආකාරයෙන් හඹායන තේරවාදී බුද්ධ දර්ශනය අවස්ථා හතරකදී සංගායනා කොට පිරිසිදු කිරීමෙන් පසුව තමයි අපිට මනවින් අවබෝධ කරගත හැකි ආකාරයට වසර 2500කට එපිට කාලයක සිට පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා විසින් නමුත් වර්තමානයේ වන විට නවතත් මාර පෙර සඳහන් කළ ආකාරයටම නිකාය ભેදයක් ඇති වෙලා තියෙනවා අමරපුර නිකාය එතකොට මල්වතු අස්ගිරි වශයෙන් බෙදිලා තියෙන නිකාය ભેදයක් ඉතින් මේ ආකාරයට ඇති වෙලා තියෙන නිකාය ભેද ඒ වගේම අපිට මේ දවස්වල සමාජ මාධ්‍යවලදී දක්නට ලැබෙන නොඑක් භික්ෂුන් වහන්සේලා නොඑක් මත ඉදිරිපත් කරමින් නොඑක් බුද්ධ පූජා පවත්වමින් කටයුතු කරන ආකාරය ඉතින් බෞද්ධයන් විදිහට අපිට පේනවා වර්තමානයේ වන විට නැවතත් ධර්ම සංගායනාවක් පවත්වමින් විවිධ මතධාරී භික්ෂුන් වහන්සේලාගේ මත සහ අදහස් විමසුමකට ලක් කරමින් නිවැරදි අදහස් එක්ලස් කොට නිවැරදි ධර්ම කරුණු සාකච්ඡා කරමින් සත්‍ය කුමක්ද අසත්‍ය කරුණු කුමක්ද යනුවෙන් විග්‍රහ කරමින් නැවතත් ත්‍රිපිටකය හා සම්බන්ධව ධර්මය සජ්ජායනා කරමින් නැවතත් සංගායනාවක් පැවැත්විය යුතු බවට අපට දැන් වැටහෙනවා වර්තමානයේ වැඩවසන මහා සංඝරත්නයේ මූලිකත්වය අරගෙන මහතෙරුන් වහන්සේලාගේ උපකාරීත්වයෙන් අනුශාසකත්වයෙන් නැවතත් ධර්ම සංගායනාවක් පවත්විය යුතු බවට වර්තමානයේ තියෙන තතු සහ අතීතයේ ධර්ම සංගායනා පැවැත්වීමට හේතු වූ කාරණා සංසන්දනය කිරීමේදී අපට මනාවට පැහැදිලි කරගන්න පුළුවන් ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකා දීපයේ ව්‍යාප්ත කළ මේ පින්බර පොසොන් පෝදිනේ මාගේ ඒකායන ප්‍රාර්ථනෙ මේ සදාන් දීපය මේ ශ්‍රී ලංකා දීපය නැවතත් ධර්මාලෝකයෙන් බැබලේවා ඔබට සුබ පොසොන් මංගල්‍යයක් වේවා